ජීවිතය. හොඳයි, විරාමයෙන් අනතුරුව නැවත ආදරණීය ජීවිතයත් එක්ක එකතුලා ඉන්නේ. අපි අපේ අවසන් අඩහෝරාවට ඔබ වරගෙන යන්න සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි ජීවිතය ඇතුලේ බොහෝ තැන්වලදී අපි ගැන හිතනවා වගේම දැයේ දරුවන් පිළිබඳවත් හිතන උත්සාහ කරන අවස්ථා බොහෝමයක් තියෙනවා. අපි කියනවා අම්මට තාත්තට වගේම වැඩිහිටියන්ට මේ සමාජෙ ඉන්න වැඩිහිටි පිරිසට ලොකු වගකීමක් තියෙනවා දරුවන් සම්බන්ධයෙන් කතා කරනකොට කියලා. මොකද ඒ අය පිළිබඳව කතා කරනකොට අපි කියන්නේම අපේ අනාගත ආයෝජනේ බවට පත් වෙන්නේ. අපි ජීවිතය ඇතුළත කරන ලොකුම ආයෝජන බවට පත් වෙන දරුවන් කියලා. එහෙනම් දරුවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරපු, ඒ වගේම දරුවන්ගේ පෝෂණය පිළිබඳව යාලගේ බොහොම හොඳ තැනකට ජීවිතය ඇතුළත අරගෙන යන්න ඕනේ කියන කාරණාව හඳුනාගත්ත ආදරණීය පිරිසක් පිළිබඳව තමයි අපි අද දවසේදී මේ අඩහෝරාවෙන් කතාබහ කරන්න සූදානම් වෙන්නේ. සිංහ සමාජය කියපු ගමන් ඔබ දන්නවා බොහෝ වෙලාවට සමාජයට අවශ්‍ය කරන බොහෝ දේවල් සමාජයට ලබා දෙන උත්සාහ කරන තැනක් විදිහට අපි ඕනෑතරම් මේ මැදිරියේදීම කතා කරපු අවස්ථාව ඕනෑතරම් තියෙනවා. ඒ නිසා දරුවන් ප්‍රමුඛ කරගෙන, දරුවන්ගේ පෝෂණය ප්‍රමුඛ කරගෙන මේ කරන්න යන වැඩ කටයුතු වගේ මේ වෙද්දි කරගෙන යන වැඩ කටයුතු මොකද්ද කියලා තමයි අද දවසේදී අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මේ පිළිබඳව කතා බහ කරන්නට අපි ආරාධනා කරා 306 දිස්ත්‍රික්කයේ සිංහාධිපති රංජිත් ප්‍රනාන්ද මහත්මයාට. අයබෝන් සුබදේශනක්. ඒ වගේම අපි ආරාධනා කරා මේ කියන වැඩසටහන ඇතුලේ, මේ වැඩපිළිවෙල ඇතුලේ ළමා පෝෂණ සහ මේ වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු කරමින් බොහොම හොඳ සේවාවක් කරන ලංකාව වටේම මේ කියන තැන්වලින් හොයලා මේ හැමදේම කරන ඇයට අපි ආරාධනා කළා මේ කතා බහට එකතු වෙන්නට කියලා. සිංහ දිලිනි ගුණසේකර මහත්මියට ආයුබෝවන් සුබදැස්සනක්. සුබදැස්සනක්. ඉතින් මේ දෙපළත් එක්ක තමයි අද දවසේදී මේ කරන වැඩ කටයුතු සම්බන්ධයෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. දැන් සිංහ සමාජය කියපු ගමන් අපි දන්නවා හැම ප්‍රදේශයකම අපිට දකින්න ලැබෙනවා මේ සමාජයන්වල කරන වැඩ කටයුතු. ඒ වගේම මේව සමාජයක් තියෙනව හැම තැනකදීම අපි අහලා තියෙනවා. හැබැයි මං හිතන්නේ ඔවෙන් මුලින්ම දැනගන්න කැමති මේ සිංහ සමාජ පිළිබඳව කොහොමද හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ කියලා. ප්‍රවේශයක් ගමු, අපි ඒ ගැන මතක් කරලමු. හොඳයි, බොහොම ස්තුතියි. සිංහ සමාජය කියන්නේ ජාත්‍යන්තරව රටවල් 217ක ව්‍යාප්තියලා තියෙන සමාජිකයන් 114ක් පමණ සිටින මේ වගේ සිංහ සමාජය 50,000කට ආසන්න ප්‍රමාණයක් සිටින ලෝකේ ප්‍රමුඛතම සේවා සපයන ආයතනයයි. ලෝකයේ ප්‍රමුඛතම සේවා සපයන ආයතනය. ඉතින් අපි හැම විටම බලන්නේ මෙම ආයතනය, මෙම සිංහ සමාජය, සිංහ ජාත්‍යන්තරය වසර 107ක් විතර සුවිශේෂී ඉතිහාසයක් තියෙන ජාත්‍යන්තර සංවිධානයක්. ඒ නිසාවෙන්ම තමයි බොහෝ මේක රටවල් ගණනාවක් ව්‍යාප්ත වෙලා ඉතාමත්ම ජව සම්පන්නව ඉදිරියට යන සේවා සැපීම සඳහා ප්‍රමුඛතම ආයතනයක් හැටියට ස්ථානගත වෙලා තියෙන්නේ. ඉතින් අපි බලන්නේ සේවයේ අවශ්�ය රික්තයන් හොයාගෙන, අවශ්‍යතයන් හොයාගෙන ඒතනට සේවා සැපීම තමයි අපගේ මුඛ්‍ය පරමාර්ථය. අපගේ නිර්මාතෘ මෙල්වින් ජෝන්ස් මැතිතුමා, එතුමාගේ සංකල්පයක් අනුව අපි සේවය කරමු. අපි සේවය කරමු, එහෙම නැත්නම් වී සර්ව් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඒ අනුව තමයි අපි හැදෙගලා තියෙන්නේ. සමාජයේ අවශ්‍යතාවයක් කොතනද, එතන අපි සිංහ සමාජයේ සේවය ලබා දෙනවා. ඉතින් අපි ගෝලීය විවසනයන් 8ක් අපි හඳුනාගෙන තියෙනවා. එතකොට මේ මූලික වශයෙන් එතකොට එක ඉන්නවා තරුණයෝ, එතකොට අධ්‍යාපනය, එතකොට පෙනීම, දියවැඩියාව, මේ ගෝලීය විවසනයන්, ඒ කියන්නේ මේ හදිසි දේවල්, ඒ වගේ සෞඛ්‍ය, ඒ වගේ විවසන 8ක් තියෙනවා. ඒ විවසන 8 එකතු කරගෙන තමයි අපි මේ කරන්නේ. එතකොට මම පත් උනේ 306 සීදක දිස්ත්‍රික්කයේ. එතන මගේ වසරත් හැමතිස්සම අරකට සමගාමීව තමයි බොහෝ සිංහාධිපතිවරුන් තමන්ගේ වසර සැලසුම් කරන්නේ. ඉතින් මමත් ඒ ගෝලීය විවසනයන් එකතු කරගෙන ඒ අනුව තමයි කරන්නේ. එතකොට එතනදී අපි දැන් මේ කතා කරන මාතෘකාව අපි දරුවෝ ගැන, ඒ මාතෘකාවට මගේ වැඩසටහන් 4කම පොදු සාධක වෙලා තියෙන්නේ දරුවෝ සහ සෞඛ්‍ය. ඉතින් මේ දෙකටම, මොකද දරුවන් විතරක් අපි කියනවා අනාගතයේ අපේ දරුවෝ කියලා. ඒතර අනාගතයේ දරුවන් විසින් බිහි කරන නම්, ඒතර අනාගතයට දරුවන් හැඩගස්වන්නේ කෙසේද කියන එක තැන අපි ඉන්නවා. එතකොට අපි සිංහ සමාජයක් හැටියට රජයක් එක්ක පවතින රජය, එහෙම නැත්නම් වෙන වෙනම හඳුනාගත්ත කාරණා එකතු කරගෙන තමයි
අපි මේ බොහෝ දේවල් කරන්නේ. එතකොට ඒ ශිෂ්‍යයන් අපි පාසලෙන් පටන් ගත්තොත් අපි පාසලේ ශිෂ්‍යව අනාගතය සඳහා හැඩගසන්නේ කෙසේද? ඒ වගේ පෝෂණය අත්‍යවශ්‍යයි. මොකද සමහර වෙලාවට අධ්‍යාපනයේ පමණක් මදි. ඉදිරි අනාගතයේ විශේෂයෙන් ගැහණු ළමයි, පිරිමි ළමයි නිසි පෝෂණය ලැබුණොත් තමයි නියම පුරවැසියන් බවට පිහිවෙන්නේ. ඉතින් ඒක සඳහා අපි බොහෝ දේවල් කරන මේ පෝෂණ වැඩසටහනත් අන්න ඒ එතැනට කරන විසඳුමක් තමයි. අවශ්‍යතාවයේ අවශ්‍ය තැනදී අඳුනා ගැනීම තමයි ඕනම තැනකදී විශේෂ වෙන්නේ. ඒ නිසා ඒක අඳුනාගත තැනක් විදිහට අපිට මේ සිංහ සමාජය හඳුන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. මෙතුමා සඳහන් කළා මොන වගේ වැඩ කටයුතුද ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සිද්ධ වෙන්නේ කියන කාරණාව. දැන් එතකොට මේ දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ, දරුවන්ගේ පෝෂණය පිළිබඳව හිතන්න ඕනේ කියන මේ වැඩපිළිවෙල පිළිබඳව අපි ටිකක් දැනුවත් කරමුකෝ. මොකද්ද මේකට ප්‍රවේශයක් ගමුකෝ, මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපිට පැහැදිලි කරලා දෙන්න. පළවෙනිම මම ස්තුතිවන්ත වෙනවා ඔබ ආයතනයට අපිව මේ වැනි ප්‍රෝග්‍රෑම් එකකට සම්බන්ධ කර ගැනීම සඳහා. ඇත්ත වශයෙන්ම මේක ඇවිල්ලා කෝවිඩ් වියදුරින් පස්සේ ලොකු ප්‍රශ්නයක් තිබ්බා නැෂනල් ලෙවල් එකෙන් අපිට ආහාර පිළිබඳව. අපිට සිංහ සමාජයක් හැටියට දැනගන්න ලැබුණා ආහාර මධිකම නිසා දරුවෝ ඉස්කෝල්වල වලට පැමිණීමද, ඒගොල්ලොන්ගේ වැඩගතු කිරීමද, ඒ සියලු දෙයක්ම පමා වෙන ගතියක් දැනගන්න. මේ අවස්ථාවේදී LCIF කියන සම්බන්ධීකරණ හරි ලංකාවේ සම්බන්ධීකරණ හැටියට හිටියේ පෙර සිංහාධිපති බිනර ජයවර්ධනය. එතුමා පෙර සිංහාධිපති මහින්ද පෙරේරත් පෙර ඒ කාලේ බහුමණ්ඩල සභාපති වෙලා හිටියා අනුර වික්‍රමනායක මහත්මයා. ඒ තුන් දෙනාගේ සංකල්පයක් ඇත්තටම බිනර ජයවර්ධන මහත්තයා කිව්වේ. අපි සාමාන්‍යයෙන් හෙල්ත් පැත්තට තමයි ගොඩක් කරන්නේ. අපි ඩයාලිසිස් කරනවා, අපි අයි හොස්පිටල් සදනවා, ඒ ඔක්කොම කරනවා. ඔබ ජයනි කිව්වා වගේ ඉස්සල්ලා මේ අපේ අනාගතේ. අනාගතේ රැක ගැනීම අපේ යුතුකමක්. ඒ හින්දා අපි හිතුවා මේ දේට අපි නැඹුරුවිය යුතුයි කියන එක. ඉතින් ඒකින්ද අපි ඒ පැත්තට බර වෙලා අධ්‍යාපන අමාත්‍යාංශයත් සමඟ සම්බන්ධ වෙලා සිංහාධිපති බිනර ජයවර්ධන එක්ව ඒ පිළිවෙලටම අපි යන්න ඕනේ කියලා. ඉතින් ඒ ආකාරයේ අපි ඒගොල්ලොන්ගේ න්‍යාය පත්‍රය අනුව, සර්කියුලර්ස් අනුව අපි හැමතැනම පාසල් 150කට අඩු ළමයි, 150 ස්ටුඩන්ට්ස් රෙඩි අඩු ළමයි ඉන්න තැන්ස් හොයාගෙන ලංකාවේ හැමතැනම නෝර්ත් ටු සවුත්, ඊස්ට් ටු වෙස්ට් ඉස්කෝල 31කට වැනි ප්‍රමාණයකට අපිට දැන් සම්බන්ධ වෙලා තියෙනවා. හොඳයි, අපි ඉදිරියේදී කතා කරමු කොහොමද මෙහි ඉදිරි දැක්ම බවට පත් වෙන්නේ, තවත් කවුද මොනවද ආයතන මේකට සම්බන්ධ වෙන්නේ කියන කාරණා. මම හිතන්නේ මේ සිංහාධිපතිතුමනි මේ තවත් කතා කරන්න කොටසක් තියෙනවා. මේකේ අවශ්‍යතාවය මොකද්ද, මේක අවශ්‍යතාවයක් තියෙනවා කියලා අඳුනගත්ත තැන ගැන අපිට කතා කරන්න තියෙනවා. ඉන්නේ සෞනයිකට අවස්ථාව තියෙනවා. ඇත්තටම අපි සිංහ සමාජයක් ඇතුළත අපි ස්ථානගත වෙලා තියෙන්නේ. මම පෙර කිව්ව ආකාරයට අවශ්‍යතාවයක් කොතනද එතන සිංහයෙක් ඉන්නවා කියන. එතකොට ඒ අනුව අපි ගෝලීය පශ්චාත් කොවිඩ් කාලෙන් පස්සේ, පශ්චාත් කොවිඩ් කාලයේදී අපි සමාජයට අවශ්‍යතෙන් මොනවාද කියලා හොයද්දී ප්‍රධාන වශයෙන් මතුවන කාරණයක් තමයි ළමා මන්ද පෝෂණය. එවකට දැනට වඩා ලොකු ප්‍රතිශතයක තිබුණා ළමා මන්ද පෝෂණය. ඉතින් එතකොට අපි තමයි ඒ වෙලාවෙ තමයි අපි හිතුවේ එවකට සිංහාධිපති වෙලා හිටි බිනර ජයවර්ධන එතකොට එතුමාත් සමග බහුමණ්ඩලෙ මේක තුළ අපි සාකච්ඡා කරා මොකද්ද කරන්න ඕන කියලා. අපි ඩොලර් මම හිතන්නේ ඩොලර් රුපියල් සත වලින් කිව්වොත් මිලියන ගාණක් දැන් එකතු කරලා තියෙනවා. ඒ සම්බන්ධ මේ සම්බන්ධ අපි ඉදිරි වර්ෂ තුනාමාරකට මොකද ළමා මන්ද පෝෂණය තීරුම් ගන්න අපි සාකච්ඡා ගණනාවක් කරලා ඊට පස්සේ අපි සියුම සිංහයන්ට මේ ගැන අවධාරණය කරලා ඒතර අපේ තියෙන MJF ගන්නවා කියලා මෙල්බින් ජෝන් නාමධාරි කියලා ඒ තුලින් විශාල මුදල් ප්‍රමාණයක් අරගෙන තමයි මේක සූදානම් වුණේ. මොකද අපේ පාසල, අපේ දරුවෝ, අපේ අනාගතය නම් අපි ඒක හුදු කියමනක් නෙමෙයි. ඇත්තටම අපේ දරුවන් සඳහා යම් යම් දේවල් කළ යුතුයි. ඒක අපි අපේම වගකීමක් කරගන්න ඕනේ. අපේම වගකීම. ඕක ඒ රජයේ වගේම අපි පුරවැසියන් හැටියට ඒ වගකීම් ඇති සේවා සංවිධානයක් හැටියට අපි ගොඩාක් දේවල් අඳුරගත්තා. එතකොට ළමා අපි දැනගත්ත ළමා පෝෂණය දුර්වල වුණොත් මොකද අපි සමීක්ෂණය කිරීමේ කාර්යයේදී අඳුරගත්ත තමයි සමහර මම අපි බලංගොඩ මම ප්‍රදේශ පිටින් ගන්න සමහර අලවල මොකද අපි ශිෂ්‍යත්ව දීමේදී අපි දැනගත්තා පේරගිඩි දෙකක් කාලත් ඒ කාලේ ඉන්න ගෑනු ළමයි හිටියා. එතකොට එතන එහෙම අවස්ථාවකදී මේ පේරගිඩි දෙකක් කාලා මොකද ඒ
ම සභාපතුමාගේ එවලා විකිවේ ළමයන්ට ශිෂ්‍යත්ව දෙන වෙදි මේ වැස් පශ් තිබුණ කළ එතකොට ළමා මාන්ත පෝෂණ කරන අපි කතා කළ යුතුනෑ එවැනි තත්ත්වයක් වර්ධනය වුණානං ඒ කාලේ දැන් වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපි ඒ කාලෙනි දැන් මේ ගැන සැලසුම් කරේ. ඉතින් ඒ කාලේ ගොඩාක් දේවල්. ඒතකොට අපි සමාජයේ ඒතර අපි ශිෂ්‍යත්ව දුන්නා මෞපිය කැපකරු කියලා මේ වෙන වෙනම ශිෂ්‍යත්ව දුන්නා දිගටම. ඒ වගේ බොහෝ දේවල් කරා. එතකොට මේ 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 කාරණේ ඒ කියන්නේ මුලින්ම දැන් අපි තියන කෙටි කාලිනී දීර්ඝ කාලිනී කියලා තියෙනවනේ. ඒ කෙටි කාලිනී සැලසුම් තමයි ඉක්මනින්ම මේ ළමයිට බඩට ආහාරයක් කුසට ආහාරයක් දෙන එක. ඉතින් ඒක තමයි ඉස්සලාම කරේ. ඊට පස්සේ ඊළඟට තමයි අපි බලාපොරොත්තු වෙනවා වැවීම් අංශය කියන ඒ කියන්නේ කියන්නේ ස්කූලේ තුලම බවන්ඩ ඊට පස්සේ තවත් බලාපොරොත්තු වෙනවා එතන කිචන් කමියුනිටි කිචන් එකක් කියලා හදන්න ඒ කියන්නේ එතනම දෙමාපියවත් සම්බන්ධ කරගෙන එතකොට ඒ තුලින් එතකොට අර ඒ පිරිසිදු බව තමයි කැපවීම තියෙනවා දෙමාපියෝ ඒ ස්කූල් ආශ්‍රිත අරගෙන කරන්න එතකොට එවැනි දේව තුලින් ඒ කියන්නේ එන්පවර්මන්ට් එකත් එතන නිකම්ම ඒ පෝෂණය අනිවාර්යයෙන් මොකද අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියටත් යම් ඉදිරියට අපි නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා නමුත් එවැනි තත්ත්වයක් තුල මොකද අපි ගිය සැරේ අපේලාවේ අපි ඉතාමත් සූදානම වැදගත් වෙනවා ඒකටත් එක තමයි ඒතර පාස තුලම යම් කිසි විදිහකට ක්‍රමවේදයක් සකස් කළා තියෙනවා නම් මම හිතන්නේ එවැනි තත්ත්වයකට අපි මුහුණ දෙන්න බෙහෙවින්ම ලේසි වෙනවා ඒතර මම අනිත් කාරණේ තමයි දැන් අපි අර වෙනත් සේවාවන් සපයනවනේ දැන් උපදෙමේ කිව්ව ජයනි කිව්ව ආකාරයට මොකද අපි දැන් සමාජයට අවශ්‍ය දැන් සෞඛ්‍ය සම්බන්ධ ගත්තොත් දැන් මම මේ වසරේදී සැලසුම් කරලා තියෙනවා ඩයලිසිස් සෙන්ටර් එක රුධිර කාන්දුකරණයත් එම අවශ්‍යතාවය කරන්නට රෝහලල තියෙන අඩුපාඩු කණුව ඒ වගේ ප්‍රයිවට් සෙක්ටර් එකට ගියාම තියෙන මුදල් ප්‍රමාණයත් හින්දා ගෙවීමට අපහසුකම් හින්දා ගොඩක් අයට ඒක කරන්න බැරුව මියදිලා තියෙනවා මොකද ඒ අපි දොස්තරවරුන්ගෙන් තමයි කන්සල්ටන්ට් තමයි ඒක දැනගත්ත පස්සේ මම හිතුවා මම සිංහාධිපතික් වුණාම අනිවාර්යයෙන්ම ඩයලිසිස් සෙන්ටරයක් දානවා කියලා. ඉතින් අපි දැනට අපි අපිට ජාත්‍යන්තර ආධාර දැන් මේක ජාත්‍යන්තරයත් සම්බන්ධින්ද මම කියන්නේ අපිට ජාත්‍යන්තරයේ සිංහ සමාජයේ ඒක වැදගත් වෙයි මම හිතන්නේ සියලු දෙනාට ජාත්‍යන්තරයෙන් මට මිලියන 30ක ප්‍රමාණයක් ඒගොල්ලෝ ආධාර ලබා දුන්නා. ඊට පස්සේ අපේ ලංකාව වෙනුත් ඒගොල්ලෝ දින 75යි 125ක් අපේ අපින් මෙහි ලංකාව තුලින් හොයන්න ඕන. ඒතකොට මිලියන 10ක් විතර තමයි ඕන වෙන්නේ. ඒ මිලියන 10 වෙනුත් මිලියන 3ක් විතර දැනට දීලා තියෙනවා. අපි ඉතිරි එකත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේ බොහෝ සේවා වෙනත් සේවාවල් කරන ගමන් වෙනත් තව තවත් තියෙන ගමන් තමයි ළමා පෝෂණයට විශේෂ අවධානයක් යොමු කරන්නේ. හොඳයි ළමා පෝෂණය සම්බන්ධයෙන් කතා කරනකොට මේ සිංහ සමාජය කියලා කියන්නේ එක්තැනක් විතරයි. එතකොට මේකට එකතු වෙච්ච තව ආයතන කිහිපයක් තියෙනවා. අපි ඒ ආයතන ටිකත් මතක් කරගෙනම මේ වැඩ කටයුත්ත පිළිබඳව කතා කළොත් හොඳයි කියලා හිතුණා. එක් ආයතනයකට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ලේසි පහසු දෙයක් නෙවෙයි. දරුවෝ කියලා කියන්නේ හරි පරිස්සමට ගනුදෙනු කරන්න ඕන පිරිසක්. අපි ඒ ගැන කතා කරමු. අත වශයෙන්ම සිංහ සමාජ අපි ලංකාවේ සියලු දෙනාම මේ සඳහා යොමු කරගත්ත අපි දැන් වසර දෙකක් පමණ කාලයක්. ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය සමග අපි බොහෝම කිට්ටුවෙන් වැඩ කරන්න ඕනේ. මොකද අධ්‍යාපන අමාත්‍යාංශයේ සර්කියුලර්ස්ද ඒව හරි හැටිය අපි සම්බන්ධ වෙලා තමයි අපි ඒ පාසල් වලට යන්නේ. ඒ වගේම ඊට අමතරව දැන් අපි මේ කරන දේ දැනගෙන අපි කිව්වොත් කමර්ෂල් බැංක එක කමර්ෂල් බැංක එක ඉදිරිපත් වෙලා තියෙනවා අපිට ස්මාර්ට් ක්ලාස් රූම්ස් ලබා දෙන්න. ඒ කියන්නේ පිට පළාත්වල ඉන්න දරුවන්ට ස්මාර්ට් ක්ලාස් රූම් එකක් ලබා දීමෙන් ඒගොල්ලොන්ව මේ ටවුන් වල ඉන්න ස්කෝලත් එක්ක අපි සම්බන්ධ කරලා ඒ වැඩ කටයුතු කරන්න දැනට අපි තුනකින් පටන් ගත්තා කමර්ෂල් බැංක එකෙන්. ඒ වගේම ඒක ඊටත් ඔබෙන් ගිහිලා ජයනි ලයික් කිනෝ ජාත්‍යන්තරයට WFP වැනි ආයතන අපි සමග සම්බන්ධ වෙලා මේ අවස්ථාවේදී මොකද අපි ආහාර දෙනවා කිව්වහම ඒකේ සස්ටේනබිලිටි එකක් තියෙන්න ඕනේ. ඒ සස්ටේනබිලිටි එක රැකගන්න නම් අපි හැමදාම මේ දේ කරගෙන යන්න නම් අපි ඒ ගම් නියම් ගම් සමග සම්බන්ධ වී ඒ පැතිවල දැන් කියමුකෝ බිත්තරයක් නැහැ කියලා දරුවෙකුට කන්න දෙන්න. ඒ වෙනුවෙන් පෝල්ට්‍රි ෆාම් එකක් WFP ආයතනයේ සමග සම්බන්ධ වෙලා ජාත්‍යන්තරින් WFP ආයතනයට මිලියන 1ක US ඩොලර්ස් ලබා දීලා මේ සමග අපිත් සමග සම්බන්ධ වෙලා ඒ ස්කෝල්වල වල අවට පරිසරයේ පෝල්ට්‍රි ෆාම් එකත් ඇග්‍රිකල්චරල් ෆාම් එකත් එළවලු සඳහාත්
පෝල්ට්‍රි ෆාර්ම් එක කුකුළු බිත්තර ගැනීම සඳහාත් සම්බන්ධ වෙනවා. ඒ දේ කිරීමෙන් අපිට ඒ දෙන බත් එක ඊට වැඩිය හොඳ ආහාර වේලක් අපිට දෙන්න පුළුවන් දරුවන් හින්දා ඒ සියලු දෙනාම අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ දවස්. හොඳයි. එතකොට දැන් මේ අපි සදාහන් කරපු දෙයක් තමයි මේ දරුවෝ බොහොම අඩු පාසල් වෙතට මේක මේ ව්‍යාපෘති අරගෙන යනවා කියලා. මේක තෝරා ගැනීම කොහොමද සිද්ධ වුණේ? මොන වගේ නිර්ණායකද දැන් දරුවෝ ප්‍රමාණය අඩු වීම විතරද මේකට මූල් වෙලා තියෙන්නේ? මොන වගේ දේවල් වෙනුවෙන්ද මේ තෝරා ගැනීම සිද්ධ වුණේ කියලත් මම ඔබතුමා කියන්න. තෝරා ගන්න වෙලාවේදී අපේ සිංහ සමාජ 780ක් තියෙනවා මුළු රටේම. එතකොට ඒ සිංහ සමාජයෙන් කළ යුතු දේ තමයි ඒ පරිසරයට අවශ්‍ය දේ කිරීම. එතකොට තමන්ගේ ගමේ තියෙන පාසල දියුණු කිරීමත් සිංහ සමාජයක තියෙන වගකීමක්. එතකොට එවැනි ආකාරයේ ව්‍යාපෘතියක් අපි ලබා දුන්නොත් ඒ සිංහ සමාජයකට ඒගොල්ලෝ ඒ සිංහ සමාජයෙන් සතියකට දෙසරයක් තුන්සරයක් පමණ මේ පාසලට ගිහිල්ලා කොහොමද කෑම බෙල්ල කොහොමද දෙන්නේ කියලා බලන අතරතුරදී ඒ දරුවන්ට අවශ්‍ය ඒ කියන්නේ පොත්පත්ද සපත්තු නම් අවශ්‍ය, ඒ ඉස්කෝලේ පේන්ට් කරන්න අවශ්‍ය නම්, ඒ ඉස්කෝලේ අපිට ටොයිලට් ෆැසිලිටීස් නැත්නම් ඒ දේට අවශ්‍ය නම්, ඒ අමතරව ස්පෝර්ට්ස් වලට මේ ළඟදි මට ආරංචියක් ආවා වොලිබෝල් ටීම් එකට ටී-ෂර්ට්ස් ඔක්කොම ලබා දුන්නා කියලා. එවැනි ආකාරයේ වැඩපිළිවෙලක් සිංහ සමාජයේ සිංහයන් විසින් ඒ පාසලත් සමග සම්බන්ධ වෙලා මේ අපේ ගම අපේ රට නගා හිටුවීමේ වැඩසටහනක් කරගෙන යනවා. ඒ කියන්නේ පෝෂණය විතරක් නෙමෙයි අවශ්‍ය කරන බොහෝ දේවල් පාසලේ අවශ්‍යතාවයන් අඳුනාගෙන යන්න පුළුවන් තැනක් විදිහට හඳුන්වන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඇත්තටම ඒකට මට එකතු කරන්න දෙයක් තියෙනවා. මොකද මේ දැන් අපේ දැන් මේකට යොමු වීමේදී පාසලේ තියෙන අඩුපාඩුකම් දැන් අපි මේකට ෆෝකස් කරද්දී හොඳට ෆෝකස් කරද්දී අපේ සිංහය අඳුර ගන්නවා. ඒ පාසල් වලට ගියාම තවත් පාසල් වලට ගියාම ඇස් ඇරෙනවා තව පොඩ්ඩක් බලන්න. මොකද අපේ තියෙනවා තමන් ළඟම පාසලට ගිහිල්ලා උදව් කරන්න කියලා. ඉතින් මගේ වැඩසටහනෙත් ඒක තියෙන මේ වසරේ. එතකොට සමහර සිංහයෝ දැන් ඇත්තටම මේ කොළඹ ආසිත මේ මහරගම අවට ඉස්කෝල එකට ගියාම අවුරුදු 15ක්ම පාසලෙන් පාසල් ගොඩනැගිලි දෙක පාර දෙපැත්තේ තියෙන්නේ. ඒ ශිෂ්‍යයෝ අවුරුදු 15ක් පාර දෙපැත්තේ එහා පැත්තේ ගිහිල්ලා තමයි විද්‍යාගාරයට ගිහිල්ලා තියෙන්නේ. අපි ඒ සිංහ මේක අඳුරගෙන විද්‍යාගාරයක් හදලා දුන්නා අදාළ බිල්ඩින්ගෙම. ඊට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ආපු ඒ කලාප අධ්‍යක්ෂකත් කිව්වා අවුරුදු 15ක් මේක කරා. මේක ඉතාමත් විනාඩි 20ක් විතර යනවලු ළමයි පාර පැනලා එන්න. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් බොහෝ දේවල් අතර පාසල් කම්පි කාමර හදලා දෙනවා, ඩිස්පුටු හදලා දෙනවා, මං හිතන්නේ පාසල් පොත් නම් ගොඩාක් දෙනවා. ඒ කියන්නේ එක්සයිස් පොත් වගේ දේවල්. ඉතින් බොහෝ දේවල් කරන්නට ගොඩක් දේවල් මාර්ගයත් විරුද්ධ වුණා වැඩියෙන් වෙනදට වඩා ඉස්සරත් කරනවා ඊටත් වඩා අනුදුනා කියන හිතනවා මෙම ක්‍රියාදාමය තුලින්ම. හොඳයි. අවශ්‍යතාවයේ තේරුම් අරගෙන මේ වෙනකොට මේ ව්‍යාපෘතිය බොහෝ පාසල් හොයාගෙන යනවා කියලා අපිට දැනගන්න ලැබුණා. අපි මේ කතා කරන වෙලාවේ මොන වගේ තැනකද ව්‍යාපෘතිය තියෙන්නේ? එතකොට තව තවත් පාසල් හොයාගෙන යාමේ වැඩපිළිවෙල කොහොමද වෙන්නේ කියන කාරණේ පිළිබඳව කතා කරනවා. මේ වෙනකොට පාසල් 31කට පමණ සංඛ්‍යාවකට අපි අද දවසේ දිවාපෝෂණය ලබා දෙනවා. මේ ගත්තොත් ඉස්කෝල මට කියන්න බෑ මේ කොටස කියලා. යාපනේ පැත්තේද, දකුණේ ගාල්ල මාතර, පුත්තලම පැත්තේ, ඊට පස්සේ තිරිකුණාමලේ, ඒ සියලුම පැතිවල නෝර්ත් ටු සවුත්, ඊස්ට් ටු වෙස්ට් හැම තැනම සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකේ ලංකාතිලක ඉස්කෝලේ ඒ වගේ හැම තැනකම මේ ව්‍යාපෘතිය අද දවසේ සිදුවෙනවා. අපි ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා තවත් පාසල් අඩුම තරමේ 20ක් විතර වැනි ප්‍රමාණයකට මේ ආහාර වේල ලබා දීමට වැඩි කරගන්න. හොඳයි. මේ සියල්ල සිද්ධ වෙන සිංහ සමාජයේ මූලිකත්වයත් එක්ක. හැබැයි මේ සියල්ල සිද්ධ වුණාට කෙනෙක් හිතනවා නම් අද අපේ වැඩසටහන බලාගෙන ඉන්න කෙනෙක් මේක අවශ්‍යතාවයක්, මේක දරුවන් වෙනුවෙන් කළ යුතු දෙයක් කියලා, ඒ අයටත් මේකට සහභාගී වෙන්න පුළුවන්ද, මේ දායකත්වයෙන් එකතු කරන්න පුළුවන්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තටම පුළුවන්ද ඔය කියන විදිහට? ඇත්තටම පුළුවන්. මොකද අපේ මම පෙර කිව් ආකාරයට අපේ සිංහයන්ට පුළුවන් MJF එකක් ගන්න. MJF කියන්නේ මෙල්වින් ජෝන් නාමධාරි, ඩොලර් 1000ක්. ඒ 1000 අපි ඉස්සර විදේශ අපි ඇත්තටම අපේ ජාත්‍යන්තරයට යව්වට ජාත්‍යන්තරයට අපෙන් පස් ගුණයට වඩා දැන් මේ සුනාමි වදුරෙන් මිලියන 7.7
මිලියන 7ක් විතර අපිට ලංකාවට ආවා. සාමාන්‍යයෙන් අපි 5 ගුණයක් විතර යව්වට වඩා 5 ගුණයක් විතර අපිට හම්බෙලා තියෙනවා. ඒතර ඒ වගේම අපි අනිත් අයටත් කෙනෙකුට හිතෙනවා නම් මේකට සම්බන්ධ වෙන්න උනකල අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ අවස්ථාවක් තියෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මේකට සම්බන්ධ දෙයක් මට නැවත මතක් වුණා. මේ දැන් මම අර දීර්ඝකාලීන අනුව ගත්තම අපිට තුන්වෙනි අදියරේ තමයි කමියුනිටි කිචන් එක කිචන් හදලා දීලා ඒතකොට මේකම කරන එක. දැනට අපි මම ඒක සඳහන් කළ යුතුයි ගම්පහ පාසලේ පාලුගම ගම්පහ ප්‍රදේශයේ පාලුගම කියන කනිෂ්ඨ විද්‍යාලයේ අපේ සිංහ සමාජයක් වෙන සිලෝන් කලම්බ සිලෝන් කියන සිංහ සමාජයෙන් දැනටමත් ඒගොල්ලෝ කමියුනිටි කිචන් එකක් දාලා ඒක ක්‍රියාත්මක වෙනවා. හොඳයි. දැන් අපිට කාලයත් එක්ක තමයි මේ සියල්ලම අරගෙන යන සිද්ධ වෙලා තියෙන. අපිට ඡායාරූපකයක් බලන්න පුළුවන්කමක් තියෙනවා. අපි ඒ ටික ඉක්මනටම බලලා කතා කරමු. ඒ ටික බලන ගමන් අපිට පැහැදිලි කරලා දෙන්න මේ අවස්ථාවන් ටික. කියන්නකෝ මේ බලන ගමන්. මේ ඇත්තටම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සමග අපි අග්‍රීමන්ට් එකක් දැම්මා. ඒක මේ ඇවිල්ලා ඉන්ටර්නැෂනල් ලයන්ස් එකකින් ඇවිල්ලා ලංකාවේ දැනට මොනරාගල ප්‍රදේශයේ පැවැත්වෙන ගොවි පොළවල් එතකොට පෝල්ට්‍රි ෆාම්ස් බලන් අපි ඒක ගියා. මේ ඇවිල්ලා හැම පාසලේම දරුවන්ට කන්න දෙන ප්‍රථම දවසට අපි සියලු දෙනාම සම්බන්ධ වෙනවා ඒ පාසලත් සමග. ඒ ෆොටෝග්‍රාෆ් එකක් තමයි මේ ඉන්නේ අපේ. මේ ඇවිල්ලා ඇත්තටම WFP එකත් සමග සම්බන්ධ වෙලා අපි වැඩ කිරීම කටයුතු පටන් ගන්න එකේ ඡායාරූපයක් පාසලක් විසිට් කරන එක. මේත් ඒ වගේ අවස්ථාවක් නේ. මේ දකින්න තියෙනත් ඒ වගේ අවස්ථාවක්. මේ ඒ අවස්ථා. හොඳයි. ඉතින් මෙහෙම අවස්ථාවන් ගණනාවක් තියෙනවා, ගියපු තැන් ගණනාවක් තියෙනවා, කරපු වැඩ ගොඩක් තියෙනවා. මේ හැවදේවත් එක්ක අපිට කාලයත් එක්ක තමයි කතා කරන්න තියෙන්නේ. අවසන් විනාඩි දෙක තුන අතරත් අපි ඉන්නේ. අවසන් වශයෙන් මොන වගේ පණිවිඩයක් එකතු කරන්න තියෙනවද? ඕන දෙදෙනාටම අවස්ථාව දෙනවා. අපිට ඇත්තම අපේ අපේ උත්සාහය, අපේ ව්‍යායාමය, අධ්‍යාපනයත් ඒ වගේම නිසිපෝෂණයත් ලබා දීලා අපිට හැකි අයරින් සමාජ රජයත් සමගම එකතු වෙලා ඒව රජයට කරන්න පුළුවන් බැරි දේවල් සඳහා සිංහ සමාජයක් වශයෙන් අපිට කළ හැකි සේවය අපි උපරිම අන්තිමෙන් දීලා පරිපූර්ණ බොහොම හොඳ පරපුරක් ඇති කිරීම සමයි අපේ සිංහ සමාජයේ බලාපොරොත්තුව. කාට හරි සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඒගොල්ලොන්ට හිතනවා නම් මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙලා අපි සමග සම්බන්ධ වෙලා මේවැනි දෙයක් රට වෙනුවෙන් කරන්න අවශ්‍ය කියලා දැනෙනවා නම් අපිත් සමග සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. මං හිතනවා 0.71 5.4.4.3 කතා කරලා මාව අමතන්න, ඔබ සම්බන්ධ කරලා අපි සමග එක් වෙන්න කියලා ආරාධනා කරමින් මම හිතනවා. බොහොම ස්තුතියි. හොඳයි. කතා කරන්න පුළුවන් 0.71 5.4.4.3 කියන දුරකථනක් කෙවිවෘත වෙලා තියෙනවා කියලා මතක් කරන්නට ඕනේ. අද මේ පිළිබඳව කතා කරන්නට අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔබ දෙපළටම බොහොමත්ම ස්තුති. නැවත දවසක මුණ ගැහෙමු. මේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඉතින් අද දවසට ආදරණීය ජීවිතයෙන් සමවරගෙන යන වෙලාවත් උදා වෙලා තියෙන්නේ. හෙට දවසේදී මුණ ගැහෙන බලාපොරොත්තුව තියාගෙන අපි ඔබෙන් සමවරගෙන යන්නේ සියත ටීවී අපිත් එක්ක රැඳිලා ඉන්න බොහොම ආදරෙන්. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.